ඔගලන්ට බලා ගන්න පුළුවන් මේ තමයි ඕස්ට්‍රේලියන් grass එක මේ grass එක වවා ගන්න පොඩ්ඩක් අමාරුයි අවුව තියෙන තැනක නම් වවා ගන්න පුළුවන් හොඳට මේ grass එක අනිවාර්යෙන් මාස දෙකකට තුනකට සැරයක්වත් කප්පාදුවක් සිද්ධ කරන්න මේ ඔයගොල්ලෝ දකින්නේ ඕස්ට්‍රේලියන් තනකොළ පිඩලි තැන් තැන්වල මම පැල කරලා තියෙන විදිහ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ පැල කරලා ටිකක් දවස් ගියාම වල් පැලැටි එහෙම වැවෙනවා ඒවා අයින් කර ගැනීමක් සිද්ධ කරගන්න මම මේ ඕස්ට්‍රේලියන් තනකොළ පැල කරලා මාස දෙකක් විතර වෙනවා මේ ඕස්ට්‍රේලියන් තනකොළ වලට දැඩි වර්ෂාපතනයකින් පසුව අනිවාර්යෙන් යූරියා කැට ටිකක් ඉසින්න මොකද යූරියා කැට වල මේ තනකොළ වලට අවශ්‍ය සංඝටක කිහිපයක් තියෙනවා ඒකෙන් හින්දා යූරියා කැට ටිකක් ඉසීම ප්‍රමාණවත් වෙනවා දැන් ඕක මාස 3ක් යනකොට පිඩලි ටික එකතු වෙලා තනකොළ එක මට්ටමකට වැවෙනවා මේ grass එකේ ස්වභාවය ගත්තාම ඒකේ කොලේ උල් හැඩති ඒ වගේම යන මුලුත් උල් හැඩති ඔන්න එහෙනම් මම දැන් කියලා දෙන්නම් කප්පාදු කරන්නේ කොහොමද කියලා මේ කප්පාදු කරනකොට ඔයගලන්ට පේනව ඇති ඔය උඩ කොළ ටික විතරයි කපන්නේ පල්ලෙහා තනි තීරුව ඒ කියන්නේ පොළවට සම්බන්ධ යට තීරුව කැපුවොත් ගහ මැරිලා යනවා ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ යටින්ම කපනවා කියලා යටින්ම කැපුවොත් එහෙම ගස් ටික ඔක්කොම ටික මැරිලා යනවා එතකොට පැලවෙන්න විදිහක් නැහැ ඒකෙන් හින්දා කපනකොට අනිවාර්යෙන් උඩින් කොළ ටික ඒ කියන්නේ කොළ පාට කොළ ටික ඊට උඩින් තමයි කපන්නේ දැන් මම ඕගොල්ලන්ට ෆොටෝ එකක් පෙන්නන්නම් ඒ කොහොමද කපන්නේ කියලා ගොඩක් දෙනෙක් නොදනුවත්ව මේ ඕස්ට්‍රේලියන් grass එක අරගෙන කප්පාදු කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිච්ච අවස්ථා වෙනවා අනිවාර්යෙන් සිද්ධ වෙලා තියෙනවා ඔය මම මාක් කරලා තියෙන තැනට උඩින් තමයි කපන්න ඕනේ ඒටි අටින් කැපුවොත් මැරිලා යනවා ගස් ටික මේ ඕස්ට්‍රේලියන් තනකොළ කපා ගන්නකොට අපිට කතුරකින් වුණත් කපා ගන්න පුළුවන් නැත්තම් අපිට කපා ගන්න පුළුවන් grass cutter එකකින් උද්‍යාන අලංකරණ කතුරකින් උනත් කපා ගන්න පුළුවන්. ඔය උඩ තියෙන කොළපාට කොටස විතරයි කපන්නේ. මේ ඕස්ට්‍රේලියන් grass එක වැඩිය වැවිලා නැති හින්දා මම දැනට කතුරකින් කපා ගන්නවා. ඉතින් මම මේ ඕගලන්ට එක බෙදා ගන්නේ මට ලැබුණු අත්දැකීම් තමයි ඕගලන්ට එක බෙදා ගන්නේ. මෙම තනකොළ වර්ගයට අනිවාර්යෙන් පොහොරේ දීමක් කරන්න මම වීඩියෝ එකක් කරලා තියෙනවා මැලේෂියන් තනකොළ පැලකිරීම කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකෙත් තියෙනවා පොහොර දමන ප්‍රමාණය සහ පොහොර වර්ගය ගැන කියනවා ඒකේ. ඔගොල්ලෝ කැමති නම් ඒකත් ඔයගලන්ට නැරඹීමට හැකියාවක් තියෙනවා. ඕස්ට්‍රේලියන් තනකොළ වේයකනෝ කියලා ඔයගොල්ලෝ දන්නවත් ඇති. යාළුවනේ මේ grass එක මම පෙන්වන්න ඕනම හින්දම තමයි මම මේ grass එක කපා ගත්තේ යටින්ම. ඔය තියෙන්නේ ඒ grass එක කැපුනහම තියෙන විදිහ ඒක හින්දා උඩින් කපන්න යටින්ම කපන්න එපා. වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න, subscribe කරන්න.